දවසේ කාලයෙන් ටික වෙලාවක් හරි අපි ජීවත් වෙන ගෙමි තුල අවට පරිසරය සමග ගත කරනවා නම් මොනතරම් සැනසෙල්ලක්ද? අපේ ළඟම පරිසරය ගෙවත්ත සමග පළදායි ලෙස කාලය ගත කරනවා කියන්නේ අපේ සෞඛ්‍යයටත් අපේ ආර්ථිකයටත් ලොකු වාසි ගෙන දෙන්නක්. නිවස අපට ඉඩකඩ තිබෙන හැටියට තමන්ට පුළුවන් විදිහට අපිට අවශ්‍ය එළවලු ටික පළතුරු ටික අපිම සිටුවා ගත්තොත් එහි වටිනාකම හිතලා බලන්නකෝ. මේක මෙහෙමයිද, මේක ටිකක් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙනවා මම වාණිජ වගාවත් කරනවා. ඒ වාණිජ වගාවත් කරන ගමන්ම තමයි මේ ගෙවුතු වගාවට අපි හුරු වෙලා ඉන්නේ. මේක මේ මගේ අම්මයි වයිෆුයි මගේ දරුවෝ දෙන්නයි ගෙත් මේ උපදෙස් මත අපි මේක ගෙදර ආස්වාදයේ පිණිස අපේ ගෙදර අපිට කෑමට මේ සඳහා අපි මේක විනෝදයක් වශයෙන් කරනවා. අපි මේ වලට කෙමිකල් මුකුත් ගහන්නේ නැහැ. ඔක්කොම කොම්පෝස්ට් වලින් තමයි කරන්නේ. මේ ඉතින් ඒක අපි ලස්සනට තියාගෙන අපි මේකෙන් ලොකු ආස්වාදයකුත් ලබනවා. අපි ගොවිතැන් කරලා රැයට හවස ඇවිල්ලා තමයි මේ ටික කරන්නේ. හවසටයි උදේටයි වතුර දාන ගමන් දරුවෝයි අම්මයි අම්මා ගොඩක් කැපවීම කරනවා. මේ ඉතින් ඒ අතර අපි ලොකු ආස්වාදයක් ලබනවා. අපි ඇඟට ලොකු සනීපයක් තියෙනවා. මේක ඒ දිහා බලලා අපි ගොඩක් සන්තෝෂ වෙනවා. වසවිස නැති නැවුම් ඉලවලු නිසාම වැඩිපුර තිබෙනම් අලෙවි කරගන්නවා. ඒවට හොඳ ඉල්ලුමකුත් තිබෙනවා. මේක මෙහෙමයි, දැන් අපි නිර්මාණය කරගන්න ඕනේ මේකේ හිටවන තලත් සමග, ඒ කියන්නේ වර්ග සමග. වර්ග එක එක ලස්සනට එක එක පේලියට ගහලා පැකට් කරන්නේ අපි ඒ නිසා තමයි. පැකට් කරපුවාම අපි මේක වර්ග කරලා ඒ නිර්මාණශීලීත්වය හදා ගන්නවා ඒ පැකට් වලින්ම. අපි පළවලින් බරු ගස්වැල් නිතර නිවසවට නිත ගැටෙන මානෙ තිබීම නිසාම Taman කොයිතරම් ස්වයං පෝෂිතද කියලා හිතුනහම දැනෙන සතුට කෙනෙකුට මිල කරන්නට පුළුවන්ද? මේ පැලයක් හදන්න මේ පැකට් එකේ දවස් 14ක්වත් ගිහින් ගියන් පස්සේ තවන් දාලා තමයි මේක හදන්නේ. මේ පැල ඔක්කොම එහෙම තමයි කරන්නේ. මේවා මේ බීජම දාන්න ඕනේ පැකට් එකට. කැරට් තියෙනවා, කැරට් මේක බීජම දාන්න ඕනේ. මේක සලාද එකත් බීජම දාන්න ඕනේ. පැකට් එකේම බීජ දාන්න ඕනේ. ඒවා හැබැයි කොම්පෝස්ට් මේ එක අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. ඒ මොකද කොම්පෝස්ට් නැතුව මේ පැලේ මෙහෙම වර්ධනය වෙන්නේ නැහැ. රසායනික පොර දාන්න ඕනෙම නැ. ඕන කෙනෙකුට පුළුවන් මේක කරන්න ඇවිල්ලා බලන්න පුළුවන්. අපි කරලා තියෙනවා මේකට රසායනික පොර අපි භාවිතා කරන්නේ දාලා තියෙන්නේ කොම්පෝස්ට් විතරයි. කොම්පෝස්ට් ටික හරියට හදා ගන්න ඕනේ. තමන් ගෙවත්තේ කොම්පෝස්ට් ටික හදා ගන්නවා නම් එහෙමයි, නැත්නම් ඔය හොඳ කුකුල් පොර ටිකක් ගෙනල්ලා මිශ්‍රණය දාලා මතු පිටපස් අරන් එහෙම තමයි දිරන්න. කුකුල් පොර දිරන්න ඇරලා මාස 6ක් විතර ඇරලා අපි එහෙම ගෙනන් තියාගෙන ඉන්නේ. අපි මාස 6න් 6ට කුකුල් පොර මාරු කරනවා අපි කොටු වලට දාන්න. එහෙම මේක මෙහෙම පලිබෝධ හානි මේ වලට එනවා අඩුයි. ඒක එනවා නම් ඉතින් Tamanට පුළුවන් ඔය කොහොම බැට ටිකක් එකතු කරලා තලලා හොඳ අලුත් කොහොම බැට වෙන්න ඕනේ. කොහොම බැට පුළුවන් තලලා ගහුවොත් එතකොට සුදුළු උණු ටිකක් තලලා හිටන් මේව කරලා වතුරේ දවස් 3-4ක් තියලා ඒක ඔය මොකක් හරි එකකට දාලා කොළවත් එකකින් හරි ඉහගෙන ගියොත් ඇත්තෙන් මෙහෙම පුළුවන් ඒ එන පරිබෝධනාශක ඒවා අවම කරගන්න. මේකට එනවා අඩුයි කොහොමත් එන්නෙම නැහැ.